ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. ආදරේ අහස තරම් නැන්දල ඉතින් අලුත් ගෙදරකට පදිංචියට ආපු එකේ අපි තිත සුබපතන්න ඉන්න ඉබේ. ඕ මගල පුංචි තෑග්ගක්. තෑගිනම් නැතුවට කාරි නෑ. මෙ කියන්න එපා. මොකද ඉතින් මන් නැන්දලගේ ගෙවල් වල තෑගි බෝගේ නෑ යදීයේ. අනේ මේ චමින්ද අපිට ඔයාගේ තෑගි ඕනේ. ඔහේ ගිනාපු තෑගි වලින් මේ මුළු ගෙදරම පිරලා තියෙන්නේ. ඕකනේ කියන්නේ. ඕකනේ කියන්නේ. වාසලංගිට අපි කොහොම කතා කළත් අපි ඔපේ ඉන්නේම රුහිතට. එහෙම පේන එක දන දන තන එකනේ වැඩේ කියන්නේ. ඒක තමයි වැරද්ද. ඒක තමයි වැරද්ද. මම එදා ඉඳලා මේ පවුල් සැලකුවේ මගේ පපුවේ තිබුණු කැක්කුම හින්දා. අපොයියෝ. ඒ කැක්කුම නිසා අපිට කරපුව හොඳටම ඇති ජමින්ද. දැන් ඉතින් ආපුවතත් බලාගෙන යනවාද යන්න මෙතන. මේ කජු කිඩි කෙල්ලන්ට ඔවා තේරෙන්නේ නැහැ නේද? අර නැන්දම මට කියන්න මම මෙහාට මේ ත්‍යාග කුත් උස්සගෙන ආපු එක වැරදිද? කෙල්ලෝ දෙන්නම කැමති නැහැ නේ චමින්ද මෙහෙ එනවට. ඒ හන්ද නැවිලා හිටියොත් හොඳා. අන්න හරියම්. යකඩෝ. මුන් චන්දෙන් පැටලිලා දීලා දින උඩ. චන්දේ දිනවනම් අපි ගමෙත් ඉඳලා ඉවරයි. දැන් බලාගමුකෝ. වාසනා මේකත් මලක තියාගන්නවා. නායට ගහලා පොල්ල වරද්දා ගත්තයි කියලා හිතාගන්න. චමින්ද ඔහොම පොඩ්ඩක් ඉන්න. අරන් ආපු තෑග්ග අරන් ගියාම තමයි හොඳ. එහෙමද? ඔව් ආ. මං ගෙන ආපු තෑග්ග ඔයගලන්ට එපා නම් මටත් උඩනේ. මට තියාගන්නවා. මේ ළඟදිම දවසක ඔයගොල්ලෝ හැමෝටම මගේ පස්සෙන් ඉන්න බි. මල කරදරයක්ද බා. කරදර කරදර. වනේ. බෑ මම උඩ බලාගෙන බකන්නාගෙන ගල් පිළිම වගේ හිටියම හරියනවද? දැන් අර ගෑණි මේ ගෙදරින් ගිහිල්ලා කී දවසක් වෙනවද? පලයන් ගිහිල්ලා වැඳලා හරි ගෑණියෙක් උගෙන වරෙන් මෙතෙන්ට. හරි හරි මං යාළුවෙන් දැන් ටෙලිෆෝන් කරලා තියෙනන්නේ කියලා. මොකද කිව්වේ? මං ටෙලිෆෝන් කරලා කොහෙන්නේ කියලා. අනේ අනේ ටෙලිෆෝන් කරලා කියන්නේ වැඩ කාරියද? කුලියට වැඩ කරන ගෑණියද? ඒ තමන්ගේ ගෑණි මේ පලයන් මට බෑ මේ ගෙදර සුමක් කරේ කරන්න. අම්මා මේ දැන් එහෙට යන්නට කෑ ගහන්න දෙයක් නැහැ නේ. මං යන්නම් ඉවරනේ. ගෑණියෙකුට කතා කරන සලකන විදියක් තියෙන්න ඕනේ බං. උඹේ නොසන්ඩාල වැඩින්ද තමයි නාලනී ඉවසලි විසිර බැලුම් තැන මේකෙදින් යන්න ගියේ. මං නාලනට කවදාවත් කිසිම අඩුවක් පාඩුවක් කරුවේ නෑ අම්මේ. ඒක අම්ම උනත් හොඳටම දන්නවා. නාලනී කවදාවත් ඒක තේරුම් ගන්න. ඒක අගේ කරේ නෑ. සුමනේ මෙහාපන්. ගෑණියෙකුට කණ්ඩ බොණ්ඩ යාන වාහන ඇඳුම් පැළඳුම් සියලු සැප දුන්නම ඊට පස්සේ ගෑණි මිනිහා කරන හැම වැඩකටම ඇස් දෙක වහාගෙන බලාගෙන ඉන්නයි උඹ කියන්නේ නේ. උඹට උඹට වැරදුනේ එතන සුමනේ. ආශේ නිදි නැත්තම් මම කවදාකවත් යගේ පස්සෙන් යන්නේ නැහැ. අපු මොකට කියනවද? මොකට කියනවද? මේ උඹේ වැඩ හන්ද නාලනී මිසක් මෙහෙම හිටියේ වෙන ගෑණියෙක් නම් උඹට පස්ස හරවලා හුඟක් කල් මම මේක නැති හින්දා උඹට කියන්නේ මෙතන. මම මොනවා හරි කරලා හම්බ කරපු දේවල් වලින් තමයි හැමෝම දැන් සැපට සනීපට ඉන්නේ. මට ඒ කතා වලින් වැඩක් නැහැ සුමනේ. වහාම වහාම අදම මේ ගෙදරින් පිට වෙලා මං කිව්වනේ වැඳලා හරි ගෑණිව ගෙනේ. මොකද මං වන්දනාව යන්න ඉස්සෙල්ලා නාලනී මෙහාට එන්න ඕනේ. හරි හරි අම්මා ගෑ ගන්න ඕනේ නැහැ මන්ද යන්න. ඕනේ අම්මත් කරන්නේ මගේ ඔළුව අවුල් කරගෙන. ආපෝ යෝ අවුල් වෙලා තියෙන ඔළුවට මම මේ සිසිලසක් දාන්නේ.
වැරදි. ඔළුවක් තියෙනවා නම් මොකද? පහුගිය දවස් ටිකේම අපිට ආපු වැඩ පිටට ගියා. මට තනියම තීරණයක් ගන්න බැරි නිසායි එහෙම සිද්ධ වුනේ. ඒකට කමක් නෑ දිනුෂා. ඔයා මේ කරපු කැපකිරීමම ඇති. මේ මාසෙ ඉන්කම් එකක් ඇත්තෙම නෑ. අපරාදේ. අපිට ආපු හොඳ ජොබ් හතර පහක්ම අවුට් ගියා. කමක් නෑ. අපි හිමීට ජොබ් ස්ටේක් හදාගමු. මෙතන තියෙන ගැටලුව ඔයාට ප්‍රශ්නයක් ආපු ගමන් ඔයා අතාරින ජොබ් එක. ඒකයිද ඒක කඩා වැටෙන්නේ. අන්තිමට මගේ මහන්සිය ගඟට ඉනි කපනවා මගේ. ඒකට කමක් නෑ දිනුෂා. දැන් අපේ ප්‍රශ්නවත් හුඟක් ඉවරයිනේ. ඈ අපි ඉස්සරහට බිස්නස් හදාගමු. අපිට අප ක්ලයන්ට්ස්ලා ගොඩක් අවුට් ගිය එකයි අපිට තියෙන ප්‍රශ්නේ. ආයි අල්ලන එක නම් අමාරුයි. හරි හරි හරි. මම ඊට පස්සේ මොන කරින්නකෝ. එතකොට හරිනේ. සරෝජ් ලෝචනාටත් ඒ ඔෆිස් එකේ ප්‍රශ්න නිසා අපි ආයි මෙහෙට ගමුද? මටත් සිය දහස් වාරයක් හිතෙනවා දිනුෂා. හෙත් මං ගියා මේ ඔෆිස් එකට ගත්තොත් වෙන්නේ අපේ ගෙදර කට්ටිය ආයි ලෝචනාට මොන හරි කරයි. ඒකilla දැන් මේ දුක් කරදර වලින් හෙම්බත් වෙලා ඉන්නේ. ඒක නම් ඇත්ත සරෝජ්. ඔය ඒක තේරුම් ගත්ත එක ලොකු දෙයක්. පව්. මමත් ලෝචනාට පව්ගේ ටිකෙන් නොසෑහෙන දුක් දුන්නා. ඒව නම් ඉතින් ගණන් ගන්න දේවල් නෙමෙයි. ඒව ආදරේ වැඩිකමට වෙන දේවල්. ආදරේ වැඩි එකත් එක පැත්තකින් ප්‍රශ්නයක්. හරි හරි මම යන මට වැඩ ගොඩක් තියෙනවා. තමුන්ට පහත් ගති ලක්ෂණ තිබුණට ඒ පහත් ගති ලක්ෂණ මේ වගේ වැදගත් රාජකාරියක් කරන තැනක ප්‍රදර්ශනය කරන්න යන්න එපා. තමුන් වෙනුවෙන් මම ගොඩක් ඉවසුවා. ඉවසෙපෙඩි මම දන්නවා. මේක ඇතුළේ කොහෙවත් ඉන්න ගෑනු ගෑනත් ආගෙන මේකේ තත් නැති කරේ කවුද සර්? මම මේ කතා කරන්නේ ඇත්ත. මානවි මම වැඩිහිටියෙක්. ඔයා තාම තරුණ කෙනෙක්. ඔය වගේ පහත් ගති ලක්ෂණ තියෙන අයට කතා කරන්න ඕන විදිය මම දන්නවා. ඒත් තම මොයිට වඩා බුද්ධිමත්ව තම ඉදිරි ගමන හදාගන්න. උදේට එක පිරිමි, හවසට තවත් පිරිමි. වයස ගැනත් හිතන්නේ නැතුව මෙහෙම නාඩ ගන්නට ලෝචනලස්ස හොඳ? කරුණා කරලා මෙතනින් යන්න. මම මෙතනින් යන්නම් සර්. හැබැයි මේ කම්පැනි මාව එළියට දාන්න සර්ට කවදාවත් හම්බ වෙන්නේ නැහැ. කරුණා කරලා යන්න. යනවා තමයි සර්. වැඩි කල් යන්න කලින් මට කරන්න පුළුවන් හැමදේම මම කරනවා. කරුණා කරලා මෙතනින් යන්න. හොඳයි බලමුකෝ. උඹ ඔතනින් එළවල මිස මේ මානවි පස්ස බලන්නේ. පොඩි ප්‍රශ්නයක් ගෙදරින් යන්නේ කොයිතරම් සාධාරණද කියලා පොඩ්ඩක් හිතලා බලන්න ආරෙන්නේ. ඔයාටත් ඉතින් මාව බලන්න එන්න ඕනක් තිබුණේ නෑනේ. ඒකනේ මෙච්චර දවසක් ආවේ නැත්තේ. කියන්නේ ඔයා නග බලාගෙන ඉඳලා තිනවා මං දැන් එයි කියලා නේ. මං එහෙට වෙලා හිටියට ගෙදර ගැන හරි බරකින් හිටියේ. ඔයා මෙහෙට වෙලා සැහැල්ලුව හිටියට. මං සැහැල්ලුවෙන් හිටියා. ඔය හිතනවාද මං පාර දිහා බලාගෙන ඉච්චව දැන් එයි කියලා. බැරි මෙතන තමයි මං ආව හොයාගෙන ආවේ. මට දුක මගේ දරුවා ගැන. ඒ කෙනාට මං ගැන හැඟීමක් නැද්ද? ඔයාටත් එහෙමනේ. ඔයාට මං ගැන කිසිම කැක්කමක් නැහැ. හරි. ඔයාට මං මොකක්ද දෙලින් දඬුවම කියන්නේ මට? කොහෙද තියෙන කපටි ගෑනුන්ට කාර් බාර ආරන්දනේ කවුද සුමුනේ ඔයසන්නේ? මොන ගෑනු දවසන්නේ?
ඒ කියන්නේ ඔයා රවට්ටගෙන ඔයාගේ ප්‍රයෝජන ගන්නවා. නාලිනී අම්මා නඩු උදව් කරයි. ඉස්සරහට මගේ වැඩ වලට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතාගෙන. ඔන්න සුමනි ඔය ආපෞසරකේ මේ කපටි ගෑණි වාසිය ගන්න පටන් ගත්තොත් එහෙම මං ආයෙ ඉන්නේ නැහැ මේ ගෙදර. කලබල වෙන්න එපා. අම්මා නිත් එක දින සම්පූර්ණ ගණදෙන ඔක්කොම අතාරිනවා. මට ඒ ගෑණිට වඩා දහස් ගුණයක් මට ඔයා වටිනවා. ඔව්. ඔයාට ඉතින් අම්මත් නාගදීප යන නිසා වැඩ ටික තනියම කරගන්න බෑනේ. මං ගෙදරින් යන්න ඕනේ වට මගේ ආගේ තීරෙන්න. ඔයාලි මේ අද්දකින් මට රසත එකක් අල්ලගෙන දෙන්න. කෝල සුමනදාස සමරජීව මේ ජීවිතයේ මට හමු වූ දුෂ්ටතම මිනිසාය. මගේ යයි කියන්නට කිසිවෙකුත් නො වූ බිමක මම බොහෝ වර කඳුලට පරාද වූයේ සුසුමට ඉබාගාතේ ඇවිලෙන්නට ඉඩ දුන්නෙමි. බොහෝ මහන්සි වී කඳු තරණය කළ මාහට එහි කෙළවර හමු වූයේ පල්ලමක් නොව මහා ප්‍රපාතයකි. කඳු මුදුනේ සිට අසරණව වටපිට බලමින් සිටියේදී මා ප්‍රපාතයේ වෙත තල්ලු කළේ සමර ජීව වන් වූ මිනිසුන්ය. මා වැටුනේ පතුලක් නොදකින අගාධයකට. ජීවිතය පිළිබඳව සැනසුම් සුසුමකටවත් ඉඩකට නොතබා මා මේ අඳුරු පාතාලය තුළ අපරාධකරුවකු ලෙසින් නිර්මාණය කරන්නට සුමනදාස සමරජීවගේ ධන බලය මා වටා ක්‍රියා කරයි. හේට හසු වී මේ පාතාලය තුළ සැඟව යනවාද. නොයසේ නම් ඒ තුළින් ඉවත් වී මේ ගාගත් කැතකුණු සෝදාගෙන මඩින් මතුවී පිබෙන සුදු නෙළුමක්සේ පවිත්‍රව ජීවිතය විකසිත කරගන්නවාද කියා මා දැන් තීරණය කළ යුතු ඇත. අනන්ත දුක් විඳලේ කඳුළු දහඩිය මා වෙනුවෙන් කපකොට ජීවිතයේ කඳුරටම සින්න කර සදා කාලයටම තම දරුවා නිසා සතුට අහිමි කරගත් මගේ ආදරණීය බෝසත් ගුණදරන අම්මාගේ තෙත ඇස්වල සටහන් වෙන දුක්බර ප්‍රාර්ථනා වෙනුවෙන් මම ජීවිතයේ සුවඳවත් කරගත යුතු ඇත. මගේ සියලු ක්‍රියාකාරකම් තුළ මනුෂ්‍යත්වයේ රඳවා ගන්නේ මාගේ අම්මා නිසා වෙන්මය. ඒ මනුෂ්‍යත්වයේ තුළ කළ වැරැද්දක් වුවද නිවැරද්දේ නොකළ බව මගේ අම්මාට මම සපත වේ. ඔව් මම පුඩි තත්පරයක් දෙන්න. සිරි සිරි මේ කරුණා කරලා මන් නැතුව තීරණ ගන්න එපා. තේරුණාද? මං ඒ මීට්නිකට එනවා. ඔව් මං ඉන්න තැනේ තීරණේ ගන්න ඕනේ. ලේකම් තුමාටත් කියන්නේ ඒක. හරි හරි හරි. අර වැඩේ හරි. කොයි වැඩේ? පාරට කාපට් දාන එක. ෂා මරුනේ. කිලෝමීටර් 200කට සල්ලි පාස් වුණා. හැබැයි කොන්ට්‍රැක්ට් එක දෙන්න ඕනේ වර්ග අඩි ගන්න. කිලෝමීටර් 200ක. ගාඩිය ගානේ අඩු කරගත්තොත් කිලෝමීටර 200ක සෑහෙන ගාණක් වෙනවා. පට්ට සල්ලි කුට්ටියක් කඩා ගන්න පුළුවන් වැඩන්නේ. අමු අමු ඔහම කතා කරන්න එපා. මේ ගස්කල් වලට තන් තිනවා කියලා අහලා නැද්ද? හරි හරි ඉතින් මං ඒක දන්නවා. ඒ වුණාට ඉතින් ඔයාට ඒක තේරෙන්නේ නැති හින්දා මං එහෙම කිව්වේ. දැන් ඔහම වර්ගාඩිය ගානේ අඩු කරොත්
ඌක තීරණය ගන්න නැද්ද? අහුවෙන්නේ කොහොම අහුවෙන්නේද? වහිතවද මිනිස්සු මේ ටේප් එකක් අරගෙන පාරේ යහ පැතිනම් මෙහා පැත්තට තියලා මේ මේම අඩියෙන් අඩිය මනිනවා කියලා. එහෙම කවුද මනින්නේ? එහෙම අහුවෙන්නේ නැති වෙන්නේ ඕවා කරන්න ක්‍රම තියෙනවා. කොහොමද අනේ ආව විතරක් හොරකම් කරන්න ඉගෙන ගන්න. හොරකම්? කවුද හොරකම් කරන්නේ? මේවට කියන්නේ හොරකම් කියලාද? ඔයා හොරකම් අඳුරන්නේ නැහැ. මේවට කියන්නේ මොලේ පාවිච්චි කරලා මේ සල්ලි හම්බ කරන ක්‍රම කියලා. දැන් ඔය මේ ඉතිහාසයේ මිනිස්සු කියලා තියෙන්නේ මේ ගව්වෙන් ගව්ව දිවමාලික සෑදේවා කියලා. ඒ කියලා තියෙන්නේ මේ අනාගතයේ මේ පාරවල් හැදෙන එක දැනගෙන. ඔව් ඔව් ඔය කවුරු කවුරුත් ලොකු මාලිගා හදාගෙන කෝටි ගණන් වල වාහන අරගෙන යන්නේ. මොකද ඉතින් මාස්පඩියක් අරගෙන නෙමෙයිනේ. මොනෝනෝ හරි හොර මගඩි කළා තමයි. ඔයාට ඒක තේරුම් ගියේ එක හොඳට ඕම ඇති. ඔයා බය වෙන්න එපා. දැන් ඔය සමර ජීවල බලන්න. ඈ ගේ පුරවන්න තරම් සල්ලි තියෙනවා. කොහෙන්ද? මොකද මිනිහා මේ මහලුකු උගතෙද්ද? ඈ මොනවද දැනගෙනද? ඔයා මේ ට්‍රැක් එකේ මේ විදිහට තව අවුරුද්දක් රන් එක දුන්නොත් අපිට පුළුවන් සමර ජීවලට වඩා සල්ලි වලිනුත් ඉස්සරහින් මං අද කිව්ව කරිතා. ඕනවට වඩා හීනමවන්න එපා සිරි. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. ආදරේ අහස තරම් අපේ අපේ උඹ නම් ගෙදරට ආපු එක ලොකු දෙයක් නාලනි. දැන් තමයි මගේ මේ ඔළුවේ තිබිච්ච බර බිමින් තිබ්බා. ඒ වගේ. අම්මට නාගදීප යන්න ඕන නිසා මම ඉක්මනට ආවේ. නැත්තම් මං තව ටික දවසක් ඉඳලා එන්නේ. අනේ නාලනියේ සුමනිය ඉන්න හැටි දැක්කම දුක හිතුණා ඔබ ගියාට පස්සේ. තුනට හතරට නැවිලා බලු කුක්කෙක් වාගේ බලාගත්තත බලානේ හිටියේ. කෑම බීමක් නැහැ, කතා බහක් නැහැ. ඕ සුමනේ අම්මට මොනවද කිව්වේ? මෙයා මොනව කියන්නේ? ගෝලුවෙක් වගේ වුණා. හැබැයි මම නම් ඇහුවා පුතන්ඩියගෙන් ලං වෙලා ගෑණි නැති රංගේ දැන් තේරෙනවද කියලා. ඔන්න ඔහොම තමයි නාලනියේ තමන්ගේ මිනිස්සයව මෙල්ල කරගන්න ඕනේ. නැතුව බෑ. අනේ කොහෙද මේ සුමනේ මට මෙල්ල වෙන්නේ? මේ යහපා පිරිමි කොහොමත් ගෑනුන්ට මෙල්ල වෙන්නේ නැහැ, බයක් නැහැ. අපි පොඩි ගරුසරුවක් ඒගොල්ලන්ට තියන්න ඕන. හැබැයි හස්ති රාජයා පේනව නේද? කෙවිත කෙලින් කරනකොටම මෙල්ල වෙනවා. ඒ වගේ අපිත් පොඩ්ඩක් මෙල්ල කරගන්න සූස්සමව කටයුතු කරන්න ඕනේ. නැත්තුව මේ ගෙවල් ඇරලා එළියට යන එක නෙමෙයි ගෑනුන්ගේ සිරිත. එයා කොහෙද මෙල්ල කරන්නේ? සුමනේ හරියට වේලිච්ච දර කැලක් වගේ. නවන්න බෑ දෙකට කැඩෙනවා. ඒ කාලේ ඔය මෙල්ල කරලා තියෙන රඟේ තමයි. නෑන්න කිව්වා. උඹ දන්න කෙන්ගෙඩිය? මමනේ පොඩි කාලේ ඉඳලා හැදුවේ උඹේ. මේ අහපන් පුංචි කාලේ ඔය කොල්ලා. ඔහොම හිටු කියලා මං කෝටුව ගත්තම ගම වටේ දුවන එක එක පාට හිටුව පස් ගහලා හිටගන්න. ඉරට්ට මෙහෙම තියලා නැගපන් කිව්වත් නගින එකෙක් ඒක. දැන් මෙහෙම වුණාට. ඒ පොඩි කාලෙනේ. පොඩි කාලේ එහෙම වුණාට දැන් එහෙම නැහැ කියලා අම්මට පේනවනේ. ඒගොල්ලොත් එක්ක මොනවද කතා කරලා ප්‍රශ්නයක් විසඳන්න පුළුවන්ද? මොන හරි කතා කරොත් අඩි හප්පගෙන කෑ ගහනවා. ඔය වසුන්දරාද මානවීද බාලවීද කියලා ගෑනු ටික තමයි මේකව අල්ලනට වන්න හදන්නේ. පානන් සමුනේ ගෑනුන් අල්ලනට වන්න ගියොත් එහෙම මං දන්නවා කරන්න වැඩි. මං ගිහින් කපනත් දෙන්නගෙම කොණ්ඩා. අන්න මරු. ඔන්න උඹ සිස්ටම් එකට ආවා. දැන් ඔය පීල්ෙම ඵලයක්. ඕක තමයි කෙමේ. ඕක තමයි කෙමේ. දැන් නේ උඹට මොලේ ආවේ. ඒක තමයි මට මෙච්චර කල් වැරදුනේ. බලගමුකෝ. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. සැර වැඩිය දාන්න එපා. සැර හරියන්නේ නැහැ පිටිමින්ට. බෝලේ බෝලේ.
මේ ඔබ එhena රෙදි ටික වේලෙ ඉන්න දාපන් මං හාල් ටික ලිපේ තියලා මොනව වෙලාවක් දන්නේ ඉඳා කොද චමින්ද හොරගල් අහුලන්නේ නෑ මම මේ සංජීව අයියා ඉන්නවද කියලා බලන්න ආවේ ඇයි දන්නේ නැද්ද අයියා මේ වෙලාවට ගෙදර නෑ කියලා අයියව හම්බෙන්න ඕන නම් හන්දියට ගියාම තව පොඩ්ඩකින් හම්බෙන්න ඕන. දැන් ඉන්නේ මායි අම්මයි විතරයි ගෙදර. යමු අම්මේ ගෙට. අදනේ මම මේක ඉක්ලස්සන දැක්කේ. බලමුකෝ අක්කද නංගිද කියලා බලන්නේ ඔයාට මං ගොඩාක් හිතවත් කෙනෙක් වාට දැනලා තියෙනවා I am සමජීව එහෙම කියන්නේ ඕක ඉතින් අමුතුවෙන් කියන දෙයක් නෙවෙයිනේ අපේ මේ හිතවත්කම හන්දනේ මේ හැමදේම කරන්නේ මං ඔයාට අර කාර් එකක් කරන් දෙන්න ගිය සිද්ධිය අපි නාලනි දැනගෙන තියෙනවා ඒක තමයි මිස සමරජීව තෑග්ගක් විදිහට කාර් එක දුන්න නිසා මං ගත්ත මිසක් නැත්තම් ඉතින් ওই කාර් එක ගත්ත එකට මගේ හිතට හරි නැහැ නේ මනු ඔයාම මිස් අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න ඕනේ ගෑනු කියන්නේ එහෙම තමයි මං පටු විදිහට නේකෝ ලිතන්නේ නේ මට තේරෙනවා මිස සමරජීව ඔය මම තේරුම් ගත්ත එක ලොකු දෙයක්. මම නිතරම ඔයාලට කෝල් නිකුරුවට අපි දැන් හම්බු නොවුනට. ඔයා වෙනම ඕනම උදව්වක් කරනවා. ඔයාට ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න. මම උදව් කරනවා. මිස සමරජීව මට ලොකු ශක්තියක්. මං හැම වෙලේම මිස සමරජීවත් එක්ක ඉන්නවා. මං අද ආවේ මිස සමරජීවට ඉස්සරහට වැදගත් වෙන හොඳ ආරංචියක් කියන්න. ඒ මොකන්ද? සරෝජ්වයි ලෝචනාවයි වෙන් කරන්න පුළුවන් හොඳ සැලැස්මක් මල් ළඟ තියෙනවා. ඒ මොකක්ද? මැඩම් කියන්නේ මටම කැන්ටිම කරන්නයි කියලා. ඇයි බං? මැඩම්ට බාම අමතක වෙලාද? නෑ නෑ හිමුවත් නෙමෙයි. ඒත් ඉතින් මැඩම් කියන්නේ ඒ වගේ දෙයක් කරනවා නම් ඒක පිරිමියෙක්ම කරන්න ඕනේ කියලා. හනී ඉතින් ඒකට උඹලා ඉන්නේ බං. බොලාටත් වැඩි යමක් අමක් කරගන්න පුළුවන් පිරිමි ඉන්නවද බං මේ ලෝකේ? ආ? හැබැයි ඉතින් ওই වැඩේ මටත් කරන්න බැරි කමක් නෑ බං. මන්නම් කියන්නේ ඒක නෙමෙයි හේතුව.
ගෑණිට දැන් මුලාමතක වෙලා වගේ. හිමත්ම නෙමේ බං. දෙයක් හරියට කෙරෙන්න ඕනේ හින්දා. අපේ මැඩම් ඉතින් ඔය හැම දෙයක්ම කරන්නේ බොහොම සැලසුම් කළා. ඒකිගේ සැලසුමේ ප්‍රතිඵලයක් හින්දා වෙන්නේ නැති. ඒකිට ළමෙක්වත් නැතු වෙන්නේ නේද බං. ඕකට කියන්නේ සැලසුම නෙමේ බං. පෞල් සැලසුම. දුනොදකින් ඔය වගේ ගෑනු සමාජයටත් පිළිලයක් බං. අනේ මේ ලතාකේ නිකන් අවලං කතා කියන්නේ පහොන්ද? යකෝ මේ මූකලම් බස්සට අරිස කුඩිච්ච ලොක් වෙලා මට කතා කරන තරම. අනේ මෙහෙමත් මිනිස්සු. වාසිපැත්තට හොයියා කිව්වලු. යකෝ උඹල වගේ උන් මේකට වද්ද ගත්තට මට මම්ම තලා ගන්න ඕනි බං. බූවල්ලක් කරගෙන බූවල්ලක් කරගෙන බූවල්ලෙන් බූවල්ලෙන් නෙමෙයි යකෝ. තොපි ඔය ගෑනු තලන්න ඕනි මෝල් ගහේ. මෝල් ගහේ මෝල් ගහෙන් නෙමෙයි ගිහිල්ලා මෝල් ගහෙන් බැන්න තලා ගන්නේ වංගෙඩියෙන් මෙහෙන් ගිහිල්ලා. ගුණමක්වා කෙලෙහි ගුණයක් දන්නේ නැති. යකෝ අපි මේ ගෙදරට වැදුන් නැත්තම් උඹට බොන්න වෙන්නේ හුලං හුලං. අන්න ඒක මතක තියාගන්න. ඇත්තට බොටේ යන පාරක් පැටළුණාද? හුලං ගහන්න තෝ හිතුව දෙයක් කොහොම බයිසිකලයක් කියලා හුලං ගහපන් ගිහලා අර බොගේ වසුන්දරා මැඩම්ට පංගර නැත්තට. මෙහෙන් කාලා කාලා තෝගෙන් කාලා නෙමෙයි අක්කෝ. මගේ දාඩිය මාසෙන් හම්බ කරන් කාලා මම මේ වගේ ඉදිමිලා ඉන්නේ. තෝ මගෙන් කාපු ටිකට තමයි තෝගේ ඇටකට ටික වෙහිලා තියෙන හැමවත් ඉතුරු වෙලා තියෙන්නේ. පාම් පත්තා තෝ ආයි වරෙන් කො මේ පැත්ත පලාද බත් ගන්න. ආදේශී සභාවට සංවර්ධන වැඩවලට ප්‍රතිපාදන වැඩිම ලැබිලා තියෙනවා. ප්‍රධාන පාරවල් ටික කාපට් කරන්නයි අතුරු පාරවල් ටික කොන්ක්‍රීට් කරන්නයි සල්ලි පාස් වුණා. කොන්ත්‍රාත් එක සීරම පිට යන්න දෙන්න නරකයි. කොහොම හරි අපිම කරන්න ඕන. ওই දැන්නේ දෙක තුනක් පත්තරවල දාමු. ඒක ගියාට පස්සේ අපිම කොන්ත්‍රාත් එක ගමු. දැන් ඔය ඔක්කොම බදාගෙන අපි කොහොමද සිටි කරන්නේ? වා ඒක න කලබල වෙන්න එපා. ඒවා කරන හැටි මන් දන්නවා. අනේ වන්ද. ඕලින් නැති ප්‍රශ්න ඇති වෙයිද කියලා මට බයයි සිටි. මන් දෙයක් කියන්නේ හොඳට හිතලා බලලා. මං ඔයාට කලිනුත් කියලා තියෙනවා. මාව තේරුම් ගන්න උත්සාහ කරන්න. පසුම්බරා. මාව විශ්වාස කරගෙන වැඩ කරන්න. මේක තමයි අපිට ගොඩ යන්න හම්බෙලා තියෙන හොඳම අවස්ථාව. මං කට ගහලා ගමේ සියලුම සංවර්ධන වැඩවලට සල්ලි පාස් කරගත්තා. අර විල්‍යාය ගොඩ කරලා බන්ටික වටේ ඉන්න මිනිස්සුන්ට ගෙවල් හදලා දෙමු කියලා එමෙතුමට අදහසකුත් දැම්මා. නියමයි. ඔයා දැන් තමයි නියම ට්‍රැක් එකේ දුවන්න පටන් අරන් තියෙන්නේ. කොහොමද? වසුන්දරා ගම්මානිය කියලා ලොකු තොරණක් ගහලා ගෙවල් ටික මිනිසුන්ට බාර දෙන දවස ඔය වැඩේම විතරක් වුණත් ඇති වාට ඊළඟමන පාර්ලිමේන්තුවට යන්න. ඒක නම් ඇත්ත. ඒ වුණාට සමර ජීවක සල්ලි වලින් තමයි වික්‍රම බාහුව පදනම දුවන්නේ කියලා හැමෝම දන්නවා. සිරි
අපි පුළුවන් තරම් ඉක්මනට ස්වාධීනව වැඩ කරන්න පටන් ගන්න ඕනේ. ඒක හරි. ඒත් මේ වෙලාවේ සමර ජීවිතව තරහ කරගන්න එක අපිට පාඩුයි. අපි මිනිහව පැත්තකින් තියාගෙන ඉන්න ඕනේ. මමද කරන්න බා. මිනිහා සෑහෙන සල්ලියක් වේදන් කළා ඔයා ওই තැනට ගේන්න. මේක තමයි ඇත්ත. ඉතිති එහෙම කළයි කියලා සමර ජීවංකල ඕනෝටදී කරට ගත්තොත් අපිටමයි පාඩු වෙන්නේ. සමර ජීවංකල් කොහොම වුණත් නාලිනී ඇන්ටි බලාගෙන ඉන්නේ අපේ වේදන් කරාටත් වැඩි ප්‍රතිලාභ ලබා ගන්න. කමක් නැහැ. ඒගොල්ලෝ අපෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන තරමටම ඒගොල්ලන්ව තරහ නොකරගෙන පැත්තකින් තියාගෙන ඉන්න අපිට පුළුවන්. කොහේ පැත්තකින් තියාගෙන ඉන්නද? එහෙම වුණත් එහෙම කොන්ට්‍රැක්ට්ස් එක ඔක්කොම සමර ජීවංකලට දෙන්න වෙනවා. දෙනවා වගේ ඉන්නවා. දෙනවා වගේ බලාපොරොත්තු දීලා පෙන්නනවා. එහෙම කළා පැත්තකට කළා තියෙනවා. හැබැයි කලට වෙලාවට මේ දේවල් නොදී ඉන්න ක්‍රමී ඔයා ඉගෙන ගන්න ඕනේ වසුන්ත. සනාලංගි ලස්සන හැඩ වැඩ වෙලා ඒ හින්දා වෙන්නේ නැති උච්චර ආඩම්බරනේ මේ චමින්ද මට මගේ පාඩුවේ මගේ ගමනේ යන්න දෙනවද නැත්නම් ඉතින් මගෙන් හොඳ වෙන් දෙකක් අහගන්නයි වෙන්නේ මේ මුලමතක් කරන්න එපා දැන් ඕගොල්ලෝ ඇගෙදට ඔය කාර්කාරියෝ රිංගුවට ඕගොල්ලෝ ඇගෙදට ඉස්සෙල්ලම ආපු දුක සැප හොයලා බලපු එකම එක්කෙනා මම අපෝයෝ එහෙම කරලා තමුන් අපිට කරපු හරිය හොඳටම ඇති. මොනවද මම ඔයගලන්ට කිරුවේ? මට පේන්නේ වාසනා නංගිත් මං ගැන වැරදි අවබෝධයකින් වගේ ඉන්නේ. ඒක තේරුම් ගත්තා නම් ලොකු දෙයක්. ඒත් අපිට තියෙන ප්‍රශ්නේ කියන්නේ මෙච්චර තේරුම් අරගෙනත් ඒක තේරුම් ගන්න නැති එකනේ. මට තියෙන ප්‍රශ්නෙත් ඒකම තමයි. මෙච්චර තේරුම් කළා දීලත් මේ චමින්දයා කියන්නේ කවුද කියලා වාසනා නංගිලට තීරුම් ගන්න බැරි එක් ඕගොල්ලන්ගේ අවාසනාව. එහෙම නැත්නම් ඉතින් මගේ අවාසනාව. අපෝ වැටිමයි. ගොජන් දුන්නේ ප්‍රශ්නද? ඔව් මම උන්ට කිව්වට මේක ගණන් ගන්න නෑ මාව. බඩ පුරවන්නේ නෑ. දරේ අහසතරම් දැන් මොකද ඔය සෑහෙන වෙලාවත් ඉතින් මොකද අකණ්ඩ වගේ බලගෙන ඈ මං හොයන දෙයක් මට දැන් පේනවා මං දැන් ඒ කියවනවා පේනවා ඉතින් පේන්න කොහොමද මගේ ඇස් දෙක දිහා බලගෙන ඔයාගේ ඇස් දෙක දිහා බලාගෙන තමයි මං ඒ දේ කියවන්නේ. අනේ මේ මට නම් ඔය අප්‍රබ්බංශ වැල්වට අරන් තේරෙන්නේ නැහැ. වැල්වට අරන් තේරෙන්නේ නැති උනාට ආදරේ කියලා දෙයක් තේරෙනවද? ඇයි බිම්බලාගත්තේ? බිම්බලාගත්තේ ඉතින් ඔය කියන දේවල් දරා ගන්න බැරි හින්දා. මොනවද? ආදරේට මං ඒක කියවල ඉවරයි. ඔය ඇස් දෙක දිහා බැලුවම මට මගේ මුළු ජීවිතේම උනත් කියවන්න පුළුවන්. දැන් එතකොට අර පාටක් හැඩයක් නමක් නැති එකට නමක් දාන්න දෙන්නේ ඈ? මුළු බලපෑම ආවත් අපේ බැඳීමට ආදරේ කියලා නම වැටලා කියන එක මට මගේ හිත හැම වෙලෙම කියනවා සංජීව. බැටි මං ඔය නමට නම් කැමති නෑ. මොකද මං ඔය නමට බයයි. බයයි?
ආදරේ කියලා කියන්නේ එහෙම් පිටින්ම ගින්දර. ඒකයි. මාව ඉතින් ඒ ගින්දරෙන් පිච්චලා ගියට කමක් නැහැ. හැබැයි ඉතින් කවදා හරි ඔයා වේ ගින්දරෙන් පිච්චෙන්න පටන් ගත්තොත් අන්න එදාට මට ඒක දරා ගන්න අමාරුයි. එමුණුත් මට මගේ මුළු සංසාරෙටම පවපුරේ මගේ මැනික. අපිට මේ ප්‍රශ්න වෙන්නේ අපි අපිව ආදරෙත් එක්ක අපිව අපිම මෛත්‍රි කරගෙන හැදුවොත් විතරයි. ඒ හින්දා අපි නීතියෙන් බැඳෙන බැඳීම් පැත්තකින් තියලා අපි හැමදාම මේ විදියට ලෝකෙට හොරෙන් ආදරෙන් බැඳෙනවා. අපිට කාටවත් ඉන් කරන්න. ඔයත් ඉතින් ඔය මහලුකුවට කතා කරාට ඔයත් ඔය කියන සාම්ප්‍රදායික ගෑණිම තමයි ඈ. ඔකිනේ ඇත්ත. ඒ වුණාට මේ සාම්ප්‍රදායික ලෝක ජීවත් වෙන තවත් සාම්ප්‍රදායික කෙනෙක් නෙමෙයි මම. මගේ සිතුම් පැතුම් මේ ලෝක සම්ප්‍රදායට වඩා වෙනස්. අන්න ඒක තමයි ප්‍රශ්නේ. මේ ලෝකේ ජීවත් වෙන්න නම් මේ සිතුම් පැතුම් මේ ලෝකෙට අදාළ වෙන්න ඕනි, මේ ලෝකෙට ගැලපෙන්න ඕනි. මොකෝ කියන්නේ? නෑ. එහෙම වෙන්නේ. එහෙම වුණා නම් මං අදවට ආදරේ කරන්නේ නැහැ. සුන්දර මේ ප්‍රශ්නේ තියෙන හොඳම විසඳුම තමයි මේක. ඔව් මම මේ වැඩේ කරලා දෙන්නම්. එයා මේ වැඩවලට ගොඩක් දක්ෂ කෙනෙක්. ඔය රෝචනා නැති කරනකම් ඔයගොල්ලන්ගේ ප්‍රශ්නෙට කවදාවත් විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා මම මේ කොහොම හරි කරලා දෙන්නම්. හරි මේ මම ආයෙත් ගන්න කෝලෙක. ලෝචනද ෆ්‍රී වගේ නේද? ඇයි? අද විසි නැද්ද? මගේ වැඩ කෙරුණා කියලා හිතනවා. ඉතින් මොකටද අමතර වැඩ දාගෙන කරදර වෙන්නේ? ඒක නක් හොඳයි. මං හිතන්නේ ලෝචනට දැන් මොලේ පෑදිලා වගේ. ඕකනේ කියන්නේ මං ලෝචනත් එක්ක හිතවත් වෙන්න ආවම ඔයා ඒක දකින්නෙත් වැරදියට. අනේ මම මට අදිස වැඩක් තියෙනවා. මං යනවා. මේ ලෝචන තමුන් වැඩිපුර උම දඟලන්නේ. තමුන් ඔය දඟලන්නේ තමුන්ගේ අවසාන රංගනේ අවසාන කොටස්.
අපේ හාමුදුරුවන්ගෙන් වික්‍රම් භවපදනවර විවරණ කරේ මම කියන එක හාමුදුරුවෝ පත්‍රයට කියවන්න ඕනේ. පත්‍රයට කියන්න ඕනේ කියලා ඔය ආපහු වර මානවෙන් කියන කපුටි අම්මට සල්ලි පූජා කරන්න හදන්නේ? හැබැයි සුමුනේ ඔය ආපහු නෝ ගෑනි වෙදක් කරලා තිබුණොත් එහෙම වැඩක් කරනවා. මම නන්දන දිව කතා කරන්න දෙන්නාන්නේ. මම සත පහක් විඳන් කරා. කිසිම ලාභ ප්‍රයෝජන නැති වැඩකට මම විඳන් කරන්නේ. අනේ නිකයින සුමනේ. මන් දන්න දෝයාගේ හැටි. මහ ලොකු වික්‍රම බහව පදනම කියලා වසුන්දරා ඔලුවට තියාගෙන දැඟලුවා. සත පහක ප්‍රයෝජනක් තියනවද? වසුන්දරා ඡන්දෙ දිනව විතරයි වික්‍රම බහව පදනම තමතකයි ළඟ හිටපු මිනිස්සුන් අතමතකයි. කල ප්‍රයෝජන නැති වැඩක් කරන්න නෑනාලනේ. දැන් බලන්න වසුන්දරා අව ගණන් ගන්න. මම දන්නවා ඒකනම් අල්ලි තියාගෙන නටවන්න. නටයි නටයි ඔහොම යනකොට. කමක් නෑ. හැබැයි අර මානවී කියන කපටි පත්‍රකාර අම්මණ්ඩියව හම්බෙන්න ගිහලා තිබුණොත් එහෙම මම හොඳ වැඩක් කරනවා. ඒක මොතක් ඉන්නේ මේ ගෙදර. ගෑණි කුණාමුණාලනේ. තමන්ගේ මනුස්සයෙක් වැඩට උදව් කරන්න ඕන. මොකද ඒ මනුස්සයා හැම දෙයක්ම කරන්නේ තමන්ගේ දරුපවුලෙ වෙනුවෙන්. මං කියන්නේ දරුපවුල ගැන හිතලා තමයි. ඔය මෝඩ වැඩ කරන්න එපා කියලා. මං යටියෙන් උඩට පැත්තේ. ඒ කැලණි ගඟෙන් වැලිකොඩ දාපු සුමන දාස. මට එක අංගන්න ඕනේ. අදී සුමන දාස. තට්ටු පිට තට්ටු කිවල් තියෙන යාන වාහන තියෙන. එහෙම මිනිස්සු ආශ්‍රය කරන සුමන දාස මං කිතන්ට ආවේ මගේ මෝඩකම නිසාද? හ්ම් මෝඩකම නිසාද? මිනිස්සු පෝසත් වෙන්න මිනිස්සුන්ට මුලා මතක වෙනවා. මුලා මතක නැකේ මේ මිනිස්සු මෝඩේ වෙනවා කියන එක. ඔයාලා වෙලා තියෙන තේ දේ. මුලා මතක මට නෙමෙයි ඔහෙට. මට හොඳට මුලා මතක තියෙන නිසා තමයි අද මම මේ තත්ත්වෙන් ජීවත් වෙන්නේ. අද බ්‍රහස්පතින්ද සිකුරාද හවස් වෙනකොට මම අම්මව බේරගන්න රුපියල් 50000ක් කොහෙන් හරි හොයාගන්න ඕනේ. සමර ජීව කියපු කටයුත්ත කරන්න කැමතියි කියලා මම මගේ අම්මව බේරගන්න ඕනේ. මේ ගෙවෙන මොහොතින් පස්සේ ඊළඟ මොහොතේ සමර ජීවට කතා කරලා සමර ජීව කරන්න කියපු කාර්ය මා කරන්න කැමතියි කියලා කිව යුතුයි. පුංචි කාලේ ඉඳලා මගේ අම්මා මට ඉගන්නපු විදියට හිතට විරුද්ධව වැඩ කිරීමෙන් කවදාවත් මිනිහෙක් වෙන්න බෑ කියන කියමන අමතක කරන්න වෙනවා. මේ මොහොතේ ඒ තරමට මගේ අසරණකම ඉස්මතු වෙලා තියෙනවා. අනේ දෙවියනේ මං කාට කියන්නද? හිතට විරුද්ධව හරි මගේ අම්මව සුව කරගන්න ඕන හින්දා මං සමර ජීව පැවරුපු කාර්යය කරන්න ඕනේ. මොනවා කරන්නද? අනේ අම්මේ මට සමා වෙන්න අම්මේ. සමර ජීව එහෙනම් මගේ දරුවටත් නරුමකම ඉගැන්නුවා. කවදාවත් ඒකට මගෙන් සමාවක් නැහැ. සිරි
අද මානවී නංගි කතා කළා. මං හිතන්නේ සරෝජ්ගේ ප්‍රශ්නේ විසඳුමක් හොයාගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ අශේනිව සරෝජ්ට කසාද බන්දලා දෙන්න පොටක් පෑදුනා කියන එක? අශේනිව සරෝජ්ට කසාද බන්දලා දෙන්න තිබුණු බාධකය ඉවත් කරගත්තා කියන එක. ඒ කියන්නේ ඉතින් ගැටලුවක් නැතුව මේ වැඩේ කරගන්න පුළුවන් කියන එක? නානිය ආන්ටි දැන් සරෝජ්ට කැමති වෙයිද කියලා දන්නේ නැහැ. මොලේ කල්පනා කරොත් අපිට මොනවද කරන්න බැරිව සුන්දරා? පල්ලම තියෙන්නේ මේ පැත්තේ. වැල්ලෙත් බඹර කරකවන ක්‍රමේ මන් දන්නවා. සමර ජීවලට වඩා ඉහළට යන්න අපිට පුළුවන් වසුන්දරා. අපි අනිවාර්යයෙන්ම සමර ජීවලට වඩා ඉහළට යන්න ඕනේ. එහෙමනම් ඒකට ඉනිමග තියෙන්නේ ඔයා ගාව. ඔකට තේරෙන්නේ නැවා කියන දේ. ඇයිලා මියෝ? පොඩක් කල්පනා කරලා බලන්න. අපි මේ ඉන්නේ ඓතිහාසික නගරයක. මොන තරම් පුරාවස්තු තියෙනවද? ඔයාට ඓති ප්‍රාදේශීය සභාව තුල තමයි වැඩි හරියක් නිදන් වස්තු තියෙන්නේ. සිරි. ඒවා හැම තිබුණට ඒවට අත ගන්න එක භයානකයි. මහ පොළොවට ඔහි වැළලිලා තියෙන වස්තුවක් ගන්න මොන යකෙකුටවත් බය වෙන්න ඕනේ. ඒකට ඕනේ කරන්නේ මොලේ බලේ. අපිට දැන් මේ දෙකම තියෙන නිසා දැන් මේ වැඩේ කරන්න පුළුවන් කියලාද ඔයා කියන්නේ? අංගපතර අමාරුද? මොන චමින්ද? අපි කීප විතර වැඩේ කළා. චමින්ද ගහපාරම කොන්ද තාමත්‍රි දෙනවා බං. හරි බං. මේ චමින්ද ගාව ওই බලු වැඩ නෑනේ. හරි. මේ චමින්ද කිව්වොත් දෙයක් අකුරටම කරනවා. උඹල වැඩේ හරියට කළා වගේම මේ චමින්දත් උඹලට ඉෂ්ට වෙච්ච පොරොන්දු හරියට කරනවා. බල ගුටි කාපු මහන්සිය. මේක මම ගහපු මහන්සිය. චමින්දවල්ලි ඕන වැඩක් බාර දෙන්න අපි රෙඩි. හරි පොඩ්ඩක් ඉස්සගෙන හිටහල්ලාකෝ. මට ඉස්සරහට කොන්ට්‍රැක්ට් ගොඩක් එන්න. ඒ වැඩි මම උඹලට කතා කරන්නම්කෝ. ඕකේ ඕකේ. එහෙනම් අපි කැපුණා. මගේ ජීවිතය දනු නමින් අම්මේ තේරුනේ. ඇයි පුතේ මොකද සිද්ධ වුනේ කියා පංකොර අදරනේ. කවුද මිනිස්සු කට්ටියක් කෙවේ? මාව මරන්න හැදුවා. අනේ අම්මේ නියඳුරුවනේ. ඉතින් උඹ කොහොමද බේරිලා ආවේ? චමින්ද අයියට ආවේ අම්මේ. අනේ අම්මේ. නැත්තම් මගේ ජීවිතේ නෑ. අනේ චමින්ද කොයි ප්ලවෙත් තු තමයි අපිව බේරගන්න එන්නේ ඕනෙම දෙයකට අපිට පිහිට වෙන්න ඉන්න කොල්ලානේ අම්මේ. ඊට පස්සේ උට අපි හොඳට සලකන්න ඕනේ පුතේ. දෙවියෝ එව්වා වගේ චමින්දව ඔප්පු එක ලොකු දෙයක් නේ අනේ. ඔව් අම්මේ. මට මොනවද සිද්ධ වුණා නම් මං ඉඳලා වැඩක් නෑ නේ චමින්දයට. අනේ අම්මේ ඌ අපි මින් පස්සේ අපි හොඳට සලකන්න ඕනේ පුතේ. ඌගෙට අරන් අනේ අම්මේ. චමින්දයට සලකුවා මදි. නේ කියන්නේ නේ. බලන්න අද චමින්දය නැත්තම් මගේ ජීවිතෙත් නැහැ. ඒ අම්මේ. හරි හරි. රමු කුතුහලයක් නෑනේ. අනේ
මලින් ගෙට යන්න. ආදරේ අහස තරම් මානවිදිනවද ඔය ගැලට ඔය තරම් ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. සේලා කියන්නේ මිස සමරජීව රූප සුන්දරියක් වගේ ලස්සන ගොඩක් දක්ෂ ගෑණි. එයාට ඕන කෙනෙක්ව මෙල්ල කරගන්න පුළුවන්. එයා කරපු ගොඩක් වැඩ සාර්ථක වෙලා තියෙනවා. ඒ හන්ද මට විශ්වාසයි මේ වැඩේ එයාට කරන්න පුළුවන් කියලා. බලන හරින් බුද්ධිමත් ඉදිරි ඉඳන්. මට වෙලාවට දෙනවා මටත් වඩා මේ වැඩේ තියෙන මොළේ ලයින් වල කියලා. දැන් ලෝචනා කියන චරිතය එන්න එන්න උඩ යනවනේ. දැන් ඇවිදින්නෙත් පොළොට අඟල් දෙකක් තුනක් උඩින්නේ. මම්මගේ ඇස් දෙකම දැක්කා. සරෝජී ලෝචනයි පෙම් කරන විදිය. ඔය කෙල්ලගේ සරෝජ්ගේ සම්බන්ධයෙන් අතර කරන්න බැරි වෙච්ච එක ඇත්තටම සමර ජීවිත මදි පුංචි කරනවා. එතනට මොනවයි? මොකද මේ සමරජී කියන්නේ කියලා නතර කරගත්තේ? එහෙම දැන්නේ මොන මොන වුණත් මම ඔයාව අඳුරගත්තත් වසුන්දරා ලගින් ඒක මොන්නේ ඒක ඇත්ත මම මිස සමරජීව අඳුරගත්තේ වසුන්දරාගේ ඒත් මට හිතෙනවා වසුන්දරාට වඩා මම මිස සමරජීවට සමීපයි කියලා ඇත්තමයි මානවි මන් දන්නවා මට ගොඩාක් හිතවත් කියලා එහෙමනම් ඉතින් ඕනම දෙයක් ඔයාට මාත් එක්ක කියන්න පුළුවන් මිස සමරජීව මට ඉතරම නෙමෙයි වසුන්දරාට දැන් ටික ටික මේ මුල අමතක වෙගෙන යනවා කියලා. එහෙම දෙයක් නම් මටත් දැනුණා. හැබැයි වසුන්දරා ඒ විදිහට වෙනස් වුණොත් මං එයාට කිසිම උදව්වක් කරන්නේ නැහැ. මං මිස සමර ජීවිතයත් එක්ක හැමදාම ඉන්නවා. බලමුකෝ. වසුන්දරා මොකද දෙන්නේ නැදන්නේ? ඔය ඕන කෙනෙක්ව මෙල්ල කරන්න පුළුවන් උපක්‍රම මල් ළඟ තියෙනවා. එහෙම වුණොත් අපිට සේලගෙන් ගන්න තව වැඩ කොටසක් තියෙනවා. මිස සමරජීව බය වෙන්න එපා. මං හැම වෙලේම මිස සමරජීවත් එක්ක ඉන්නවා. ඇත්තමයි මහරි. ඔයා මට ලොකු හයිය. නාලිගේ මොන ප්‍රශ්නයක් ආවත් ඒ විශ්වකන ආමට දෙන සහයෝගය මං කවදා කතා මතක් කරා. අපි එන යමු. මගේ හිතට මහා බරක් දැනෙනවා. මනේ අම්මපල්ලා රෑ තිස්සේවත් නින්දන්නේ නැහැ. අයියේ. ආදරේට මුලා වෙලාද? එහෙම නැත්නම් ආදරෙන් උමුතු වෙලාද? මුලා වෙලා? මුලා වෙලා වෙන්න බෑනේ. එහෙනම්? ඔයා හොඳටම දන්නවනේ. මට මගේ හරි පාර අහුනේ මේ ආදරේ හින්දා. එන කරුණා කරලා ඒ වචනේ ඉල්ලාස් කරගන්න. හරි? මං අපේ ආදරේට සලගන්නේ පුදුම දේවත්වකින්. පුදුම දේවත්වකින්. කොච්චර හැංගීම් බර වෙන්න එපා සංජය. හැංගීම් බර වෙනවද සංවේදී වෙනවද කියලා නම් මන් දන්නේ. හැබැයි ඉතින් මන් දන්නේ එක දෙයයි. මට තේරෙන්නෙත් එක දෙයයි. ඒ මොකක්ද? මට මාව වැහෙන තරමටම මේ ආදරෙන් මං අන්ධ වෙලා. එච්චරයි. මට දරා ගන්න බැරි තරම් ඔයා මට ආදරය කරනවා කියලා මට දැනෙනවා සංජීව. අපේ ආදරය ඉස්සරහම කොච්චර පුංචිද කියලා මට එකලාවකට හිතෙනවා. ඔය ආදරය ඉස්සරහා පුංචි මනුස්සයා ඔයා නෙමෙයි. ඒ පුංචි මනුස්සයා මම. මට ඔයාව පේන්නේ මේ අහසේ ඇවිදින දේවදූතියක් වගේ. ඒ දේවදූති පොළොවට බැහැලා කිසිම වටිනාකමක් නැති මනුස්සයෙකුට වටිනාකමක් දෙන්න හදනවා. ඒ සුරංගනාවට කොච්චර සප් සම්පත් තිබුණාට ඒ සුරංගනාවගේ සතුට හැංගිලා තිබුණේ මේ මහ පොළවේ ජීවත් වෙන කිසිම වටිනාකමක් නැති කෙනෙක්ට. ඒ හින්දා ඒ සුරංගනාවගේ වටිනාම වස්තුව
ඒ කිසිම වටිනාකමක් නැති කෙනයි. මම ඔයාගෙන් දෙයක් අහන්නද? ඔය මණික් ගලක් කියලා කළු ගලක් තුරු කරන් ඉන්න ඔයාට කවදා හරි දවසක ඔය දෙකේ වෙනස්කම තේරුණොත් එදාට ඔයා මට වෛර කරනවද? මට තේරෙන්නේ ඔයා මණික් ගලේ කළු ගලුයි අතර වෙනස කොහොම තේරුම් කරනවද කියලා. ඒ කොහොමුණත් ඔය දිලිසෙන හැඩවල තියෙන හැම දෙයක්ම මණික් ගල් නෙවෙයි. කිසිම ශක්තියක් නැති ඉක්මනින් බිඳිලා යන ගොඩක් තියෙන ලෝකයක තමයි අපි මේ ජීවත් වෙන්නේ. කොහොිටින් ඔයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. වටිනාකමක් නැති වුණාට බාහිරෝපේට ගොඩක් දේවල් කරන්න පුළුවන් මේ සමාජෙ. ඈ කවුරුත් නෑ නෝනා මම මේ හිඟමනේ ආව හැම නෙමෙයි රස්සාවක් හොයාගෙන ආවේ රස්සාවක් හොයාගෙන රස්සාව කොහෙද මේ කවුද ඔයාව එව්වේ මාව කවවත් එව්වේ නෑ නෝනා මේ බංගලාව දැකලා මට හිතුණා අහලා බලන්න ඔයා කොයි පළාතේද මම මාතර කඹුරු පිටිය පැත්තේ මට කාත් කවුරුත් නෑ නෝන හිටපු එකම දරුවත් මැරුණා එතකොට මහත්තයා ඌ මහා තිරිසනෙක් නෝන ගෑණියෙක්ව අනාථ කරලා දාලා පැනලා ගිය තිරිසනෙක් අද මගේ සනුහරේම නැති කරගෙන මේ ගෙයක් ගෙයක් ගානේ වැඩකාරකම් ඉල්ල ඉල්ල යන්නේ එන්නේ තිරිසනා නිසා අනේ නෝනට පින් සිද්ධ වෙයි මට මෙහි රස්සාවක් තියනවා නම් දෙනවද අද දවසේම හැම තැනකම ඇවිද්ද රසාවක් හොයාගෙන. හරි මහන්සි නෝන. අද කාලේ මිනිස්සුන්ව විශ්වාස කරන්න නම් හරි අමාරුයි. හේත් ඉතින් ගෑණියගේ දුකක් ගෑණියකට තේරුම් ගන්න බැයි නම් මේ ගෑණුකම මේ වැඩක් නැහැ නේ. කමක් නැහැ. ඔය රස්සාවට එන්න. නම මොකක්ද? මගේ නම සීතා. සීතා ළඟ මනුස්සකම ඇති කියලා මම විශ්වාස කරනවා. අපේ ගෙදර වැඩි වැඩක් නැහැ. මට උනත් ඒ වැඩි කරගන්න පුළුවන්. අපේ ගෙදර ඉන්නේ මහත්තයා මහත්තයාගේ අම්මයි මගේ දුවයි විතරයි. කමක් නැහැ. සීතා මෙහෙවට එන්නකෝ. පින් සිද්ධ වෙනවා නෝනා. අද දවසේම ගෙවල් 10කට වැඩි ඇවිද්දා. කොතනකවත් රසාවක් හම්බුනේ නැහැ. හොඳයි එහෙනම් බලාගම්කෝ රජෝ අපි තුන්නොදකින් මුල මතක නැති ගුණමකු 70 ඔවුන්ට කතර ගහපු මේ අත් දෙක ලිපට දාලා පුච්ච ගත්තත් නැති. පේනවනේ ඒකිගේ තිබ්බ උජාරුව. ආපු දෙකෝ ඊළඟ පාර මනාපිල්ලගෙන ලතා මට නේද කතර ගහන්න කියලා අහගෙන කතරේ නෙමෙයි ගහනවා ඕකිට මම ඊළඟ පාර ඉලපත අරගෙන දුවනකම් මුදලාලි හොඳ වෙලාවට ආවේ අනේ බලන්න මුදලාලි මොකද මුදලාතු කාටද මේ වයින්නේ බැන බැන යන්නේ බැන බැන යන්නේ අර වසුන්දරා කියන කපටි අම්මන්ට ඇයි පැණි වරකාවට හෙන ගහලද අනේ කෙලෙහි ගුණයක් නොදන්නේ එහෙව් ජාතියකට මමත් නැහුණු නැහිල්ලක් මුදලාලි රැස්වීම් කීයකනම් කවි කිව්වද ලැජ්ජ බය අතහැලා මහපාරේ කොච්චර නම් මන් නැටුවද එහෙව් මට ඔය ගෑණි දිනුවට පස්සේ සලකපු සැලකිල්ල අනේ උඩ ඉන්න දෙයියන් ආන්සෙලම බලා ගන්න ඕනි දෙයියනේ මේ දේවල් ඇයි ඇයි මොකද ඔබට උනේ කියහන්කෝ මේකයි මුදලාලි මං කාගේවත් හවුහරණක් නැති දුප්පත් ගෑණි එහෙව් එකේ මං ඕකුන් පස්සේ ගියේ මොකක් රස්සාවක් ඉල්ල ගන්න කියලා. හරි හරි. වසුන්දරා මැඩම් උඹට මොකද කිව්වේ? ඉතින්
මං දැන් ගියා ඒකව හම්බ වෙන්න. ඒකේ ඡන්දෙට ඉස්සෙල්ලා මට කිව්වේ මුදලාලි ප්‍රාදේශීය සභාවේ කැන්ටිම මට දෙනවයි කියලා. දැන් උඹ කියන්නේ ඒ කැන්ටිම උඹට හම්බුන් නැහැ කියලාද? නැත්තම් හම්බ වුණා නම් මං පාර දිගේ මෙහෙම කෙකර ගගා යනවද මුදලාලි? හේකි කියනවා ගෑනු දාගත්තම කරදරයිලු. හරි ඡන්දෙට ඉස්සෙල්ලා ඒකට තේරුන්නේ නැද්ද දන්නේ? මං රැස්වීමල කෑ ගහනකොට කවි කියනකොට නටනකොට ගෑනු දාගත්තම කරදරයි කියලා. නොදකින් නොදොමකින්. හරි හරි හරි. ඕකට සෝලි තියන්න තු ඉතහංකෝ. මං උඹට ළඟදීම ගොඩ යන ක්‍රමයක් කියලා දෙන්නම්. ඒ මොකද්ද මුදලාලි? මේ ඒවා එහෙම ලේසියෙන් කියන්න බෑ. ඈ මේ තකහණිය හම්බ වෙලා. එතකොට මං වටිනාකමක් නෑ. මං හවස් සතේ ලැගවල් පැත්තේ ඉන්නම්. ඈ එතකොට මං කියන්න. හ්ම් හ්ම්. එනං අපි ගියා. ගමන. හොඳයි මුදලාලි. උන්ගේ කොරමේ කොයි එකත් එකයි ටූ නොදකි කොරමේ තුමට සිය පාරක් කියන්න බෑ එක පාරක් කොම අහනවා මට මොලේ හොඳ නැදනාන්නේ මම කොහොත් ඉන්න ගෑනුනේ ගෙදොඩ දාගන්න අනේ සුමනි ඒ ගෑනු කෙනා අසරණයි අසරණයි ලෝකෙ ඉන්න කොහොම අසරණ ගෑනුන් මේ ගිය අසරණ දාගත්ත මෙවල එතකොට අසරණකම් පෙන්නගෙන එන්නේ තමයි තියෙන ඔක්කොම අතපත ගාගෙන යන්නේ කොහෙද ඉන්නේ කියලාද අකත් මුලක් මේ හොඳ නෑ එහෙම කියන්නේ එපා සුමනි ඒ මනුස්ස අහිංසක මනුස්සයි ළමයෙකුත් එක්ක මනුස්සයෙක් මහපාට ඇදලා දාලා පැනලා ගිහිල්ලා පිරිමිනි සාසක වෙච්ච ගෑනු මේ ලෝකේ තව කී දහහක් ඇද්ද ඔන්න සුමනේ මං ඒ ගෑනු කරාට හිටෙන්ද කිව්වා එපා කියන්න නම් එපා නාලිනි මේ මේ ගෙදර සිද්ධ වෙන්න ඕනේ මම හිතන පතන විදිහට මම කියන දේ විතරයි මං කැමති නෑ ගෑනු මේ දෙනවට මං වඩ ගිලි පුප්පගෙන කෑ ගහන තරම් දෙයක් කිව්වේ නෑනේ මොකද ඔච්චර තරහ යන්නේ ඉවි නෑ කරන ඔක්කොම වැරදි කරලා මොකද නාලි බොහොමේ ගිනි අරන් වගේ බෙරියන් දෙන්නේ බලන්න කම්මේ මං හිත මේ ගෙදර වැට ගෑනු කෙනෙකුට එන කිව්වා ඒකට ඔය කෑ ගහන්නේ ඒකට පිස්සුද මන්ද අපේ පෝසත් කමේ හැටියට එක වැඩකාරියෙක් නෙමෙයි දෙතුන් දෙනෙක් ගත්තත් මොකද මිරැන්ඩලා ගෙදර බලන්න එපා දෙන්න අපි හතරක්වත් ගන්න ඕන කුස්සියට මිදුලට ගෙට අපට පෝස් එක තියෙන්නේ එතකොට ඒක තමයි බලන්නකෝ ඒ දවස සුමෝන මම දඟල දඟල හිටියේ මේ ගෙදරට වැඩකට ගෑනු කෙනෙක් ඕනේ කියලා. දැන් යා මේකට විරුද්ධ වෙනවා. මම තේරෙන්නේ මේ මොන්සර යකෙක් කියලාද කියලා. හරි හරි. බත් පොඩ්ඩක් බෙරිහනෝ දීඳහන්. මේ ගෑන් දෙන්න කියහන් ටික දවසක් යනකොට යයිතුත් පුරුදු වෙයි. කොහොමද මම ඒ ගෑන්ට හිට එන්න කිව්ව. ඒක හොඳයි. ඒක හොඳයි. අපේ හුරුවට පැටිස් කර ගන්න ඕන ගෑණිව. නැත්තම් මේ අපි දෙන්නට පුළුවන්ද මේ සුවේ කරන්න? ලේසි නෑ. අනික ඉතින් ළමයි හදලා තියන්නේ තුරතලේටනේ. වැඩක් වලක් කියලා දුන්නේ නෑ. අලුත් ගෙට ආවට මොකද අපිට හරියම නිමාඩුවක් හම්බුන්නේ නෑනේ ගියස් කරන්න. හරියට අස් කරන්න නම් අක්කේ මේ ගෙට හරියට බඩු මුට්ටු තියෙන්න ඕන. මං අලුත් සෝපා සෙට් එකක් නම් බැලුවා. නෑ.
සාලිට නියමෙට මැච් වෙනවා නංගි. මෙදා සැරේ පඩියෙන් ගෙවන්නවත් මං ගන්න තමයි හිතාගෙන. කොහෙද ඉති? මට දැන් හරියට ඉන්කම් එකක් නෑනේ අක්කේ. බයික් එකකට ගෙවන්නත් තියෙනවා. කොහොම හරි මොන හරි කරලා හොඳ ජොබ් එකක් හොයාගන්න ඕන. හැබැයි නංගි හදිසි වෙන්න නම් එපා. හොඳට කල්පනා කරලා හොඳ ජොබ් එකක් හොයාගමු. මූඩ වෙන්නේ නැතුව. මම බැලුවා කොයි මේ අක්ක නගෝ දෙන්න කියලා. බැලින්නම් මෙතනට විලා කතාව. කිව්වේ නම් කොහමද? අම්මේ අද අපිට නිවාඩු තියෙන වැඩ ටික ඔක්කොම කරන්නම් කියලා. ඔය ඉතින් අලුත් ගෙදරට ආවට පස්සේ අදනේ අම්මේ අපිට නිමාඩුවක් හම්බුනේ. නංගි මායි මේ ප්ලෑන් කරේ කොතනින්ද වැඩ පටන් ගන්න කියලා. ඇතුලේ තියෙන බඩු මුට්ටු හෙට්ට මෙට්ට කරන්න බැරි හන්ද මං එව්වා එහෙම්මම තියෙන්න ඇරියා. අනේ අම්මේ මේ ඔයා නම් ඔය බැරි වැඩ කරන්න යන්න එපා. අපි දෙන්න අස් කරගන්න. ඒක ඇත්ත. මේගේ මොනතරම් සැප සම්පත් තිබුණත් මට අර පරණගේ මතක් වෙනකොට බඩපපුව දනවා බං. අනේ අපි ඒ ගෙදර ජීවත් වෙලා ඉන්නකොට කොච්චර නම් ප්‍රශ්න වලට මුහුණ දුන්නද? මං නම් ඒ ගෙදර පැත්ත පළාතේවත් යන්න කැමති නෑ. එහෙම කියන්න එපා චුට්ටියේ. අපිට අවුවට වැස්සට හේවන දුන්නේ එතන නේද? මුලා මතක කරන්න නාකයි. ඒක ඇත්ත. අම්මා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. අනික චමින්ද අයියා හරි අහල පහලක හිටියනේ. අපි අමාරු වැටෙන වෙලාවක කොහේ ඉඳන් හරි දුවගෙන එන පිස්සෙක් වගේ. ඇවිත් අපිව බේරගත්තනේ. මං නම් දැන් මේ මිනිස්සාව පේන්නේ දෙවි කෙනෙක් වගේ. අනේ නංගි මේ අනවශ්‍ය මිනිස්සුන්ට වටිනාකම් දෙන්න යන්න එපා. අන්තිමට වෙන්නේ අපිට අනවශ්‍ය ප්‍රශ්න අපේ ඔළුවට එන එක. ගෙදරට આવුත් ඉතින් සලකලා අතේ දුරින් ආශ්‍රය කරන එක වෙනම කතාවක්. ආදරේ අහස තරම් මම මෙයාර ටෝයිලයි කම්පැනි එකට ඇප්‍රෝච් කරන්න හදන්නේ. මේල් එකක් ගන්න. ඒක හොඳයි. පදනමට මොනවා හරි ටිකක් ගන්න බලන්න. මේ වට ආරංචිද? අර ලතා කියන ගෑණියන් ගම හැමතැනම බැලවැණ යනවා. මටත් ආරංචි වුණා. අනේ මං ඕවා ගණන් ගන්නෑ. ගණන් ගන්නෑ කියලා හරියන්නේ? ඒගෙන අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. මේ ඔය ගෑණි ගම හැමතැනම ඇවිද ඇවිද ඌපු දූප කතා කරන ගෑනු කෙනෙක් නා. නරකද අපි මොනවා හරි පොඩ්ඩක් දීලා ඔය ගෑණිව සන්තෝෂ කළොත් ඊට පස්සේ ඔයාට ඔය බැන බැන යන වගේම ඔයාගේ හොඳ කීකී ගම හැමතැනම ඇවිදින්න පටන් ගන්න. ඒ ගෑන්ට ඕනේ ප්‍රාදේශීය සභාවේ කැන්ටිම ගන්න. ඉගෙන කියනවලු මං ඒක බාර දෙනවා කියලා කලින් කිව්වා කියලා. ඉතින් බැරිද ඒක ඔය ගෑනට දීලා දාන්න? පිස්සුදානේ. ඔය ගෑනු කරේ ඉල්ල ගන්නද කියලාද මට ගෑනේ චන්ද පුරුදු දුන්නා කියලා? සිරි ඒ මිනිසුන්ග තියන්න ඕන තැන තියමු. නැත්තම් අපිටමයි කරදරේ. ඒ වුණාට වට චන්දි දුන්නේ මේ මිනිස්සුනි. චන්දි දුන්නා කියලා මේ ගමේ ඉන්න හිඟන්න මගේ කරේ එල්ල ගන්න කියලා දොයා කියන්නේ? වාගේ පැලැන්ති ඔලුවට තියන් ඉන්න තමයි කිසි දෙයක් තේරුම් ගන්න බැරි. වසුන්දරා ඊළඟ ගමන ඔයා පාර්ලිමේන්තු යන්න නම් ওই මිනිස්සු ටික හොඳින් තියාගන්න ඕනේ. ඊළඟ චන්දිට තව අවුරුදු දෙකක් තියෙනවා. ඒ අවුරුදු දෙක මේ එක ගැන හිත හිත අපිට නැහින්න කියලා දොයා කියන්නේ? ඊට නරකද අපි අපිට යමක් කරගන්නවා නම්? චන්දිට මාස 6ක් තීදි මිනිස්සු අතරට ගියාම හොඳට ඕම ඇති. ඔය මිනිසුන්ට ඕවා මතක නෑ. ඔයාට ඊළඟ ගමන චන්දේ කරන්න සල්ලි මං හොයලා දෙන්නම්. ඒක අතකින් ඔයා කියන එකත් ඇත්ත.
සල්ලි තියෙනවා නම් මොනවද කරන්න බැරි? මේ වැඩේදී ඕනෝට වඩා වෙස්ටර්න් වෙන්නත් නරකයි. ඕනෝට වඩා ගැම් වෙන්නත් නරකයි. මැදිස්ත වෙන්න ඕන. ඒක තමයි සරෝජි චොයිස් එක. මට ටිකක් ලෝචනාව ළඟින් ආශ්‍රය කරන්න ලැබුණොත් මම පින්නන්නම්කෝ සරෝජ්ගේ ලෝචනාවටත් වැඩිය හොඳ ලෝචනා කෙනෙක් වෙලා. අදින් පස්සේ මම මේ ඇඳුම එහෙම් පිටිම වෙනස් කරනවා. අන්න එහෙම කරගන්න පුළුවන් වුණොත් ඔයාට පුළුවන් සරෝජුවාගේ අලි රටවන්න. තේරුණාද? මේ සේල කරපු වැඩක් වැදිලා නැහැ මේ වෙනතුරු. ඒ නිසා මං හිතන්නේ ওই ගේමත් මට ඊසි ගේමක් වේ. ඒ වුණාට සරෝජ් කියන්නේ සත්‍ය ප්‍රේම ප්‍රුංග රාජේ. ඒක මතක තියාගන්න. හරි හරි. සාලි අශෝක මාලුණත් වෙනස් කරන්න පුළුවන් මේ සේරට. මනු මිස් දන්නේ නැද්ද? මේ කාලේ ගෑනියෙක්ට කරන්න බැරි දෙයක් නැහැ කියලා. අන්න ඒ හන්දම තමයි මං ඔයාව මේ වැඩේට තෝරගත්තේ. මානවි මිස් බලාපොරොත්තු වෙන විදියටම මේ සේල වැඩේ කරලා දෙන්න. ඔකේ. තාවත් අපිට මෙතන කතා කර කර ඉන්න බෑ. එහෙම වුණොත් අපි ගැන කවුරු සැක හිතයි. හරි. එහෙමනම් ඒ වැඩේ ඒ විදිහටම ක්ලෝස් කරලා දාන්න. ඔකේ. මයන්න. හලෝ මහත්තයා. මගේ සල්ලි ටික කියපු දණ්ඩ ගෙනලා දුන්නත් හොඳයි නේද? ඔය තියන්නේ. අන්නේ මින්නේ බෑ. ඕකේ. Thank you. ඔය තියෙන දැන් අක්කට නංගිට පෙරලි පෙරලි ඉන්න පුළුවන් ලොකු ගියා. කොයිද තියෙන්නේ? පෙරලි පෙරලි ඉන්න වෙලාවක් නෑ නේ අම්පිට. ඔයද වැඩ ඇරලා රස්තිය දුක ගහින් නැතුව ගෙදරටම ආව නම් ඉවරයි. කවුද රස්තිය දුක ගහින්නේ? කවුද දන්නේ එන්න දෙන්නේ? අපෝයෝ. කවුද දන්නේ? ඒතර අතේ ලිලා මේ කියෝ කියෝ ඉන්නේ මේ ගෙදරෙන්වත් මතක නැතුව. අපෝ වැඩිම. මම ආනේ නෑ නෑ මම්මා. නැට්ට වගේ එල්ලි එල්ලි මේ යන යන තැන ඉන්න. හොඳට තියෙයි තනියම යන්න දුන්නා. මේ කසාද බැන්දර පස්සේ නම් ඔය ගමන් තියාගන්න එපා. හරි හරි කසාද බැන්දර පස්සේ මේ මොකක්ද සින්දුව කියන්නේ? මට බෑ සින්දුව කියන්නකො. මතක නෑ නේ. චූටි කියලා කියන්න කියන්නකො. එන අහක බලා ගන්න. මේ මොකද? මට ලැජ්ජයි. හා දැන් කියන්න. මට ආසයි හිනෙන්න මුළු ජීවිතේ හිනෙන්න මාක මේ ජීවිතේ උදේ මම අහගෙන උන්නේ අහවල් දෙයකට උඹ පන්න ගන්නද බං. උඹ අපිට කොච්චර උදව් උපකාර කරලා තියෙනවද මට මතකයිනේ. ඒ වගේම ඉතින් උඹ අපිට විනේ කැටලක් තියෙන කාර්යයක් නේ. මින් පස්සේ උඹත් එක්ක කිසිම තරහක් නෑ. කිසිම තරහක් නෑ. උනාට ඉතින්
නෝජන් නංගිට අපි ගැන ගානක්වත් නැහනේ. යාට ලොකු අර කාර් කාර්යෝනේ. අපිට ඉතින් කාර් බාර නැහැනේ. අපිට තියෙන රෝද දෙකක් විතරයි. අනේ ජමින්දායි එහෙම වැරදි විදියට හිතන්න එපා. අක්කගේ මුළු ජීවිතේම ඉතින් සරෝජ් අයියානේ. ඒගොල්ලන්ට කරදර කරන්න එපා අයියේ. ඉඳගන්න. වාඩි වෙන්න. මම ඉතින් කොච්චර කෙරුවත් ඔච්චර තමයි. මම ඉතින් කාත් කවුරුත් නැති මනුස්සයෙක්. එහෙම කියන්න එපා ජමින්ද. කිව්වා මහලගුන් වාඩි වෙයන්. හරි. මම උඹට බොන්න තේ ටිකක් හදාගෙන ඉන්නම්. ඉතින් ජමින්දයි මට ජීවිතේ ඉන්න ඕනේ නම් මේ නාඩගම නතර කරපන්. ඔහේ දන්නවද? ඔහේගේ දරුවා තවත් ජීවත් වෙනවා කියලා. මොකක්? දැන් එක සැරයක් කියලා දරුවා මැරුණා කියලා. දැන් ජීවිතු අතර ඉන්නවා. මොකද්ද මම හිතන නාඩගම කියපන්. මොකද්ද කියපන්? නටන්න ඕන නාඩගම් සීරම නටලා මගේ ජීවිතේම අපායක් කරලා පැනලා ගියා. දැන් රජසැප විඳින්නේ කවුද කියලා ඔය හෘද සාක්ෂියෙන් අහලා බලනවා. ඉල්ලන ගාන දෙන්නම්. මගේ දරුවා කොහෙද ඉන්නේ කියලා කීපන් ගහන්නේ. මට ඔය ගෙදර ඉන්න දෙනවා. ඊට පස්සේ ඉදිරි කාලෙදි දැනගන්න පුළුවන් වෙයි ඔය දරුවා කොහෙද ඉන්නේ කියලා. මම එක කප්පන් ගන්න දාතන්. නැහැ. මගේ දරුවාට ඉෂ්ට වෙන්න ඕන යුතුයකම් ඉෂ්ට කරන්න. හැබැයි ජරාසල්ලි වලින් නෙමෙයි. බලාව හිර කරන්න આવොත් ඔබ දන්නවනේ මගේ හැටි. අපි හැමදාම මෙහෙම හොරෙන් හම්බ වෙවි කතා කර කර ඉන්න තේරුමක් නෑ. අපි තීරණයක් ගන්න ඕනේ. දැන් ඔය තීරණයක් කිව්වේ මොකද්ද? මට ඔය තීරණය ගැන නම් තේරෙන්නේ නෑ. තේරෙන්නේ නෑ නේද? නැත්තං ඉති කොහොම ඉදිය? හැටි විතර? උළුමෙක් වගේ බලාගෙන ඉන්න විදිය? උළමා? උළමා දැකලා තියනවද? ඔව්. ඔව්. මොන වගේද දන්නේ නැහනේ. ඔය මං ඉස්සරහින් එක්කෙනා වගේ තමයි. කන්නඩියක් ඉස්සරහට යන බලාගන්න පුළුවන්. හා. එහෙමද සුරංගනාවේ? එහෙනම් ඉතින් සුරංගනාවට ගැලපෙන කෙනෙක් හොයාගන්න. සුරංගනාවට උළමව ගැලපෙන්නේ නැහනේ. මං යන්න. සංජීව එපා එපා දැන් එපා නම් මට මොකද උලම කිව්වේ උලම මට තරහින්දා තරහින්දා ඇයි දෙන්නේ මම මොකද කරපු කරද්ද මං ආදරේ කියලා කියලත් ගහක් ගලක් වගේ ඉන්න හැටි ආදරේ කරන හැටි දන්නේ නැතිවද කොහෙද ඇයි මොකෝ ඇයි මට ආදරේ කරන්නේ නැත්තේ? මම ඔයාට කොච්චර ආදරේ කරනවද කියලා ඔයා දන්නේ නැහැ නේ? ඒක නෝ ඔයා මට ඔහොම කතා කරන්නේ. එහෙම බෑ. මට එක පේන්න දැනෙන්න තියෙනවා. කෙල්ලෝ ආදර ඉස්සරහ හරින් බොලදා සංජීව. ආදර ළඟ උන්ට වැඩි විනීත වෙන්න.
ඔය මං කිව්වේ උළු මේකගේ බලාගෙන ඉන්න මොකද්ද උළුම මට පරක්කු වෙනවා අපි යමු සීතගේ දෙමව්පිය සීතට සමාවක් දුන්නේම නැද්ද? නෑ නෝන. අපි නම්බුකාර පරම්පරාවක මිනිස්සු. මං කරපු වැරද්දට දරුවෙක් අසරණ වුණාට පස්සේ මගේ අප්පච්චිට ඒක වාව ගන්න බැරුව ගියා. අප්පච්චි ගේ යටලියේ ලීලා මැරුණින් පස්සේ අපේ පවුලම කඩා වැටුණින් පස්සේ නෝන. අනේ දෙහෙනි ඔය තිරසං වැඩේ කරව මනුස්සයා නම් හොඳ සිද්ධ වෙන්න එපා. අප්පච්චි මැරුණේ මං හින්දා කියලා අපේ පවුලේ සේරම මාව අතෑරියා. හැමෝම කිව්වේ දරුවව අනාථ මඩමකට හරි දාලා ආවනම් මාව බාර ගන්නවයි කියලා. දරුවව තනි කරලා දාලා යන්න මට හිත දුන්නේ නෑ නෝනා. මං පාරක් පාරක් ගානේ ඇවිදලා කෙවල් ගානේ බැල මෙහෙවරකම් කරලා මගේ දරුවව හදාගත්තා. එතකොට කොහේ දරුවා? දැන් දරුවට අවුරුදු 27ක් වෙනවා. ගජයි ලන්දාරිය. ආදරේ අහස තරම්. එහෙනම් ඇසී තමට ආපු දවසේ බොරු කිව්වේ? මම මේ ලෝකෙට බයයි නෝන. මගේ දරුවට අනතුරක් වෙයි කියලා මට බයයි. ඒකයි මන් නෝනට බොරු කිව්වේ. ඒ වුණාට නෝනා ගුණ යහපත් කෙනෙක් කියලා දැනගත්තාම මට නෝනට බොරු කියන්න බැරි වුණා නෝනා. එතකොට දැන් කොහෙද දරුවා ඉන්නේ? ඒ ගැන මම පස්සේ නෝනට කියන්නම්. නෝනට පින් සිද්ධ වෙනවා මට මෙහෙ රස්සාව දුන්නට. හරි සිත. අපි පස්සේ කතා කරමු. දැන් සිත ගින්ත එකක් හදන්නකෝ. ආදරේ අහස තරම්.